හිතෙන හිතෙන වෙලාවට නිවාඩුවක රස බලන්න. රිට්ස්බරි ට්‍රොපිකා. Time to go Coco Nutty. අපි කිසිම කල්ලයක් ඇති කරේ නෑ. නමුත් එක කියනකොට මතක තියාගන්න ඕන, එමෙතුමා චෝදනා කරන්නේ හමුදාවට හෝ බුද්ධිංශවලට. හමුදාවට මේ දැනට තියෙන චෝදනාවලට අමතරව මේ එමෙතුමා මේ වගේ චෝදනාවක් කරාම දෙමළ දේශපාලඥයෝ දැන් ඒ චෝදනාව කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වගේ වගකීමකින් තොර ප්‍රකාශ කිරීම වැරදි. කැබිනට් ඇමතිවරේ දෙවනුව ඔහු කියනවා නම් මේවා දැනුත් වෙනවා කියලා. එහෙමනම් ඒ ඇමතිතුමා චෝදනා කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයටයි. ඉතින් මේ වගේ මම දැක්කා ආරක්ෂක ලේකම්වරයාට සමච්චලයට ලක් කරනවා. එතකොට මේ වගේ රාජ්‍ය සේවකයන් හමුදාව බුද්ධිංශ දිගින් දිගටම මේ වගේ චෝදනාවලට ලක්වීම සහ සමච්චලයට ලක් කිරීම මම හෙලා දකිනවා. සෞඛ්‍ය ඇමතිතුමා කියලා තිබුණා මේ ආවා ගෲප් එක හිටපු ආරක්ෂාව ලේකම්තුමා කොටබාය රාජපක්ෂ මහත්තයා ආයුධ දුන්නා. ඒකෙන් තමයි බැංග ක්‍රියාත්මක වෙන්නේ. අවුරුදු දෙකක් හිටු වෙනන්ට තවත් පරණ කතාව කතා කරලා මේ අනිත් පැත්ත රවටන්න එපා කියලා අපි ඉල්ලීම කරන්නේ. ආවා ගෲප් කියලා 15ක් 20 දෙනෙක් ඉඳලා කරදර දානවා නම් ඒක ආණ්ඩුවට පොලිසියට මේක සුළු වැඩක්. ඒක කරන්න පුළුවන්. යලි පුබුදන LTT එක තමයි ආවා ගෲප් එකකින් වෙන්නේ. දැන් එහෙම ආපු ගමන් ඒකේ වරද පටවනවා ගෝඨාභය රාජපක්ෂ. දැන් ආවා ගෲප් එක හැදලා අපරාධ කරා නම් දෙයියනේ ගෝඨාභය රාජපක්ෂ. දැන් මේ අවුරුදු දෙකක් තිබ්බ හිටියේ චෝදනා කරපල්ලක්. එහෙනම් මොකද්ද මේ කරන්න හදන්නේ? ඒක ගෝඨාභය කරේ. එතකොට ඒකෙන් මොකද්ද මේ කියන්න හදන්නේ? මේ LTT එක නැවත නැගිටීම නෙවෙයි. ඒක පට්ටපල් බොරුවක් අපි කියන්නේ. පට්ටපල් බොරුවක්. මේ තමයි භීෂණය. යුද හමුදා බුද්ධිංශ අධ්‍යක්ෂවරයා මාරු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී මේජර් අජිත් ප්‍රසන්න මහතා අදහස් පළ කළා. යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ධූරයට මෙතෙක් එම ධූරය දරපු බ්‍රිගේඩියර් සුරේෂ් සලේ බුද්ධි බලකායේ අවුරුදු 29ක් සේවය කරපු නිලධාරියාව ඉවත් කරලා බුද්ධි බලකායේ සේවය පිළිබඳව කිසිම අත්දැකීමක් නැති බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහත්තයා පත් කළා තියෙනවා. දැන් බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහත්තයාගේ රෙජිමේන්තු බැලුවාම තමයි අපිට සැකයක් ඇති වෙන්නේ. ඔහු සිංහ රෙජිමේන්තු කමාන්ඩෝ රෙජිමේන්තුවේ විශේෂ බලකාය බුද්ධිංශයේ බලය කාගාව අත තියෙන්නේ හමුදාවේම බලය අතර ගත්තා හා සමාන. විශේෂ බලකායේ ප්‍රධානියා ඉන්නේ ජනරල් මහේෂ් සේනාරායක. සරත් ෆොන්සේක මහත්තයත් එක්ක දේශපාලනය කරයි කියලා පසුගිය ආණ්ඩුවේ ඔහුව සේවෙන් ඉවත් කරලා ඇමරිකාවට ගිහිල්ලා පස්සේ ආපු කෙනෙක්. ඒ වගේම තමයි කමාන්ඩෝ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් APD සෙන් වික්‍රමරත්න. එතුමා සිංහ රෙජිමේන්තු නිලධාරී. අපි කියනවා මිලිටරි සෙක්‍රටරි. ඒ තනතුර දරන්නේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට තාම ළඟ සම්බන්ධයක් තියෙන නිලධාරී. මේ අතර වාරේ තමයි සරත් විජේසූරිය කියන මහාචාර්යතුමා. එතකොට සෞඛ්‍ය අංශයේ ඉඳගෙන රටේ අනිත් හැම මාතෘකාවක් ගැනම කතා කරන සමන් රත්නප්‍රිය මහත්තයා. ඒ මහත්තුරුමෙන් ඇවිල්ලා කියනවා වහාම බුද්ධිංශ ප්‍රධානී ඉවත් කරනවා. මේක මහා පුදුම කතාවක්. මේ ඉල්ලීම කවුද කරන්නේ? NGO වලින් ඉල්ලනවා, දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලනවා. මට පේන්නේ සරත් ෆොන්සේක මහත්තයත් ඉල්ලලා තියෙනවා. සරත් ෆොන්සේක මහත්තයා ඉල්ලපු නිසා තමයි ඔහුගේ ගෝලයේ විජේන්ද්‍ර බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලකව මේ තනතුරට පත් කරන්නේ. මම කියනවා ආතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි, රටේ ආරක්ෂාව අනතුරේ ඔබේ ආරක්ෂාවත් අනතුරේ. දැන් මේ රටේ මර්මස්ථාන හැම එකකම බලයේ තියෙන සරත් ෆොන්සේකාගේ කට්ටියට. අපි ඉන්නේ අනතුරක. මතක තියාගන්න සරත් ෆොන්සේකා කියන චරිතය බලය සම්බන්ධ ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක්.